ජයග්‍රහණයෙන් මිසක අබමල් රේණුවක්වත් ආපස්සට නොගන්නා බව අපි තරයේ සියලු දිනාටම රජයේ ප්‍රමුඛ සියලු දිනාටම අපි කියා සිටිනවා ඒ නිසා වෙන විසඳුම් හොයන්න නැතුව අපේ සැබෑ ගැටලුවට සැබෑ විසඳුමක් ලබා දෙන හැටියට අපි මේ අවස්ථාවේ බල කර සියා සිටිනවා මෙවැනි වසංගතයක් තියෙනවායි කියලා ආණ්ඩුව ආණ්ඩුවේ කරන කිසිම වැඩක් ආණ්ඩුව නතර කරලා නැහැ සැනකෙළි නතර කරලා නැහැ උත්සව නතර කරලා නැහැ ආණ්ඩුවේ මැති ඇමතුරු ගන්න වර ප්‍රසාද නැති කරලා අඩු කරලා නැහැ ගිය අවුරුද්ද ඇරියසුත් එක්කව වැඩි කරගත්තා ඒ නිසා බොරු රැවටිලි චාටු බස් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළුව වුණුත් ආණ්ඩු කරා පරිවාස ආණ්ඩුවක් ඇතුළේ හිටියා වුණුත් වුණුත් මේකට විසඳුමක් ඉදිරිපත් කළේ නැහැ අපි පැහැදිලිව අහනවා ආණ්ඩුව පැත්තෙන් මොනවද කරලා තියෙන කැපකිරීම මේ කොරෝනා වසංගතයත් ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ පරිවැඩි කරගත්තා වාහන ගේන්න LC ඕපන් කරා ජනතා විරෝධී මැද නැති කරගත්තා ඒ වගේ ආණ්ඩුව විශාල ව්‍යාපෘති සිද්ධ කරගෙන යමින් පවතිනවා මැතිවරණ තියන්න සූදානම් වෙනවා ඒ නිසා අපි තවත් මේ සැට ත්‍රිවෘර කිරීමේ ඉදිරි පියවරක් හැටියට අපි අගෝස්තු 4 වෙනිදා දවසේ සිට මහනුවර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ඇතුව මහනුවර සිට කොළඹ දක්වා දින 6ක් ඊළඟ කැබිනට් මණ්ඩලය රැස් වෙන දවස දක්වා අපි පා ගමනින් ජනතාව දැනුවත් කරමින් The news reporter ඊයේ දවසේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නීති විරෝධී ලියුමක් ඉදිරිපත් කරලා නීති විරෝධී ආකාරයට පාසල් වලට ගුරු භවතුන් ගෙනීමේ උත්සාහයක නිරත වුණා. අපි සතුටුයි කියන්න ඊට එරෙහිව අපි ගුරු විදුහල්පතිවරුන් දැනුවත් කළා. ඒ අනුව හෙට අද දවසේ පාසල් වලට වාර්තා කිරීමෙන් වැළකී සිටින හැටියට 100%කින් අපි පැහැදිලිව කියනවා මේ රට පුරාම අද දවසේදී ගුරුවරුන් විදුහල්පතිවරුන් පැමිණීම සම්පූර්ණයෙන්ම අත්හිටුවලා වර්ජනය කරලා මේ ගත්තා උත්සාහය අද දවසේදී අපිට පරාජය කරන්නට පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා මේ පණිවිඩය අමාත්‍යාංශය ඇමතිවරයා කැබිනට් මණ්ඩලය මේ අද දවසේදී ගුරු විදුහල්පතිවරු එකතු වෙලා ආණ්ඩුවට ලබා දීපු පණිවිඩය අපි කියනවා තරයේ 100ට නගාගෙන කටයුතු කළොතින් ඒක මං හිතනවා ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හිතකර වෙයි කියලා. ඔවුන් හිතාගෙන හිටිය ගුරුවරු කියන්නේ එකතු වෙන්නේ නැති එක අරමුණකට ගන්නට බැරි කණ්ඩායමක් පිරිසක් කියලා. අද සමස්ත මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු එක රොදකට එක මිටකට එකතු වෙලා එකම අරමුණක් වෙනුවෙන් සටන් වදින සටන් කරන තත්වයට අද ගුරු විදුහල්පතිවරු පත් වෙලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට විවිධ උපක්‍රම යොදවලා මේ සමගි සම්පන්නව ගෙන යන අරගලය එක්සත්ව එක්සිත්ව එකමුතුව ගෙන යන්නා වූ අරගලය මොට කරන්න දියාරු කරන්න විවෘත කරන්න උත්සාහයක් ගන්නව නම් අපි කියනවා අද ඒකට නිසි පාඩම ලේකම්වරයාගේ දැනුවත් කිරීමට එරෙහිව ගුරුවරු සහ විදුහල්පතිවරු සිං ලබා දීලා අවසానයි ඉදිරියේදී මෙවැනි අත්නොමතික ක්‍රියාපිලිවෙත් හරහා අපේ අරගලය මොට කරන්නට ගත්තොත් උත්සාහය ගත්තොත් මීට වඩා දැඩි ප්‍රහාර ප්‍රතිප්‍රහාර වශයෙන් එල්ල කරන්නට මේ රටේ සමස්ත විදුහල්පතිවරු සහ ගුරුවරු සූදානම්ව සිටින බව අමාත්‍යාංශ ඇමතිවරයා ලේකම්වරයා කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ රජය දැනගත යුතුයි කියන කාරණාව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි මේ රටේ සමස්ත ගුරු විදුහල්පතිවරුන්ට ස්තුතිවන්ත වෙනවා. ගුරු විදුහල්පතිවරු ජාතික එකමුතුව හැටියට මේ කාර්යයේදී ඉතාමත්ම ඉක්මනින් පණිවිඩ හුමාරු කරගෙන වෘත්ති සංගම් බල ක්‍රියාමාර්ගවලට අනුගත වෙමින් කටයුතු කරන්නට යෙදීම පිළිබඳව. ඒ නිසා අපි පැහැදිලිව කියනවා
මේ රටේ ඉන සමස්ත ගුරු විදුහල්පති ප්‍රජාවටම තමන් ඕනෑ වෘත්තීය සමිතියක සමාජිකයෙක් වුවත් නොවුවත් මේ අරගරය තුන ඉඳලා යම් කිසි වින්දිතයක් බවට ආකාරයෙන් පත් වෙනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්නට අපි සියලෝම ගුරු විදුහල්පති වෘත්තීය සමಿತಿ නොපසු බටව ක්‍රියා කරනවයි කියන කාරණාව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ නිසා ගන්නා වූ සෑම වෘත්තීය ක්‍රියාමාර්ගයකටම නොබියව ඉස්සරහට ඇවිල්ලා ඔබේ දායකත්වය ලබා දෙන්න කවුද කරන්නේ මොකටද කරන්නේ මොනම කාරණාවක්වත් නෙවෙයි මේ හැමෝම සිද්ධ කරන්නේ වැටුප් අරගලය නැත්නම් අපේ අවුරුදු 24ක් සිට පැවතෙන ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කර ගැනීමේ එකම අරමුණින් තමයි මේ අරගලය දියත් කරන්නේ ඒ නිසා එකිනෙකාට චෝදනා එල්ල කරගන්නේ නැතුව සමගි සම්පන්නව සෑම කණ්ඩායමක්ම කරන මේසට සමගාමී කරන සියලු ක්‍රියාකාරකම් වලදී හැමෝම එකතු වෙලා සම්බන්ධ වෙලා ඒ සාර්ථක කර ගැනීමට කටයුතු කරන හැටියට අපි මේ මොහොතේදී සියලු දෙනාගේ මිල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම අද අපි අපේ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. දිගින් දිගටම ආණ්ඩුව නිද්‍රාසී ප්‍රතිපත්තියක් මත උපායශීලීව ඉතාමත්ම කපටි සහගත ආකාරයට ගුරු විදුහල්පති වරුන්ගේ වැටු ප්‍රශ්නය මගහරින්නට උත්සාහ ගන්නවා. ඒ සඳහා විවිධ අවලාද නිර්මාණය කරනවා, මඩ ප්‍රචාරය කරනවා, ඇමතිවරු තැන් තැන්වල ගුරු සංඝන් ඒකරාශී කරගෙන තමන්ට හිතා ඉසින් එක්ක සාකච්ඡා කරනවා මේ සටන කොහොමද දිය කරගන්නේ කියලා. එනිසා අපි තවත් මේ සටන ත්‍රිවෘර කිරීමේ ඉදිරි පියවරක් හැටියට අපි අද දවසේදී කැබිනට් මණ්ඩලය අපට පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබා නොදෙන්නේ නම් අද දවසේදී ඊට අදාළවන විසඳුම අපිට ඉදිරිපත් නොකරන්නේ නම් අපි 4 වෙනිදා දවසේ සිට අගෝස්තු 4 වෙනිදා දවසේ සිට මහනුවර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයේ ඇතුව මහනුවර නගරයෙන් අපි අත්සන් දසලක්ෂයේ පෙස්සම අත්සන් කිරීම ආරම්භ කරමින් මහනුවර සිට කොළඹ දක්වා දින 6ක් ඊළඟ කැබිනට් මණ්ඩලය රැස් වෙන දවස දක්වා අපි පා ගමනින් ජනතාව දැනුවත් කරමින් ජනතාවගේ විරෝධය අපේ පෙස්සමට එක්කාසු කරගනිමින් අපි 9 වෙනිදා දවසට කොළඹට සියලු දෙනාම දහස් ගණනින් රොක් වෙලා අපි මේ ආණ්ඩුවට නොහැසෙන ගුරුවරුන්ගේ අවනඩුව අපි එස්.එම්. දසලක්ෂකින් යුක්තව ජනාධිපතිවරයාට බාර දීමට කටයුතු කරනවා. එයත්ත් ජනමතයට ඇහුම්කන් නොදී කටයුතු කරනවා නම් ඊටත් එහා ගියපු බරපතල වූ දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග අපි ගන්නට කිසිසේත් පසුබට නොවන බව අපි අවධාරණයෙන් ආණ්ඩුවට කියා සිටිනවා. එනිසා ලිපි ඉදිරිපත් කරලා අනියම් ආකාරයෙන් තර්ජනාත්මක ලිපි ඉදිරිපත් කරලා ගුරුවරුන්ට සැබෑ විසඳුමක් නොදී විදුහල්පතිවරුන්ට සැබෑ විසඳුමක් නොදී අවුරුදු 24ක් ඇදගෙන ආපු මේ වැටු ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට ආණ්ඩුව වෙට්ටු දමමින් වංගු දමමින් ඊයේ ගත්තා වූ ක්‍රියාමාර්ගය වැනි ලේඛන ඉදිරිපත් කරමින් අනියම් තර්ජන කරන්නට ආණ්ඩුව උත්සාහ ගන්නවා නම් අපි ඊට එරෙහිව ශක්තිමත්ව මුහුණ දෙන්නට සූදානම්. මේ ගමන අපි ජයග්‍රහණයෙන් මිසක අබමල් රේණුවක්වත් ආපස්සට නොගන්නා බව අපි තරයේ සියලු දිනාටම රජයේ ප්‍රමුඛ සියලු දිනාටම අපි කියා සිටිනවා. ඒ නිසා වෙන විසඳුම් හොයන්නේ නැතුව අපේ සැබෑ ගැටලුවට සැබෑ විසඳුමක් ලබා දෙන හැටියට අපි මේ අවස්ථාවේ බල කර කියා සිටිනවා. සමස්ත ගුරු විදුහල්පති ප්‍රජාවගෙන්ම අපි කාරුණික ආරාධනයක් කරනවා 4 වෙනිදා අගෝස්තු ආරම්භ වෙන අපේ විරෝධතා පාගමනට එක්කාසු වෙන්න
එක්කාසුලා ආණ්ඩුවට අපේ විරෝධය පෙන්වීම සඳහා මේ අවස්ථාවක් කරගන්නට සියලු දෙනාටම මම මේ රටේ ජනතාවගෙන් ගුරු විදුහල්පතිවරුන්ගෙන් ආරාධනා කර කියා සිටිනවා බොහොම ස්තුතියි පැහැදිලිවම අපි ආණ්ඩුවට කියා සිටිනවා අවුරුදු 24ක් අවස්ථා ගණනාවකදී කැබිනට් අනුකමිටුපත් කරලා කල්මරමින් ගුරුවරුන්ව විදුහල්පතිවරුන්ව රැවට්ටුවා අපි විශ්වාස කරනවා මේ වෙලාවේදී තාණ්ඩුව ඒ උප්පරවැට්ටීම නැවත නැවතත් සිද්ධ කරන්නට අරාදිමින් සිටින බව ආණ්ඩුවේ හැසිරීම තුලින් අපිට හොඳින් පැහැදිලි වෙනවා ඒ නිසා තමයි අපි අද දවසේදී ආණ්ඩුවට බල කර කියා සිටින්නේ සුපුරුදු පරිදි සියලුම ආණ්ඩු විසින් අවුරුදු 24ක් පුරා ගුරු විදුහල්පතිවරු රවට්ටමින් ඔවුන්ට ලබා දීමට නියමිතව තිබෙන හිමි වැටුප ලබා නොදීම සමස්ත ගුරු ප්‍රජාවටම කරපු නිඳාවක් අපහාසයක් ඒ නිසා අපි නැවතත් රැවටීමේ බලාපොරොත්තුවක් අපිට නැහැ අපිට රවට්ටන්න අපිව රවට්ටන්න පුළුවන් කියලා ආණ්ඩුව යම් විදියකින් ඔහො හිතනවා නම් ඒක ආණ්ඩුවට අපි කියන හිතලුවක් විතරයි ආයේ රැවටි කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ අපි අද බල කර කියා සිටින්නේ අද දවසේදී රැස් වෙන කැබිනට් මණ්ඩලය පැහැදිලි ලෙසම මේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට සාධාරණ විසඳුමක් ලබා නොදුන්නෝතින් අපි අගෝස්තු 4 වෙනිදා ඉඳලා අකණ්ඩවම කොළඹට දින 6ක් අපි පාගමනින් විරෝධතා පාගමනක් අපි ආරම්භ කරනවා හතරවෙනිදා අපි මහනුවරින් ආරම්භ කරනවා පස්වෙනිදා මාවනැල්ලෙන් ආරම්භ කරනවා හයවෙනිදා ගලිගමුවෙන් ආරම්භ කරනවා හත්වෙනිදා පස්යාලෙන් ආරම්භ කරනවා අටවෙනිදා යක්කලින් ආරම්භ කරනවා නවවෙනිදා අපි කිරිබත් ගොඩින් ආරම්භ කරන අපේ විරෝධතා පාගමන කොළඹ නගරය වසාගෙන ජනාධිපති කාර්යාලයට ගිහිල්ලා අත්සන් දසලක්ෂෙන් යුත් සංදේශය අපි බාර දෙනවා ඒකටත් ඇහුම්කන් නොදෙනවා නම් ඊටත් එහා ගියපු ආණ්ඩුවට තරු විසික් වෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ගුරුවරු විදුහල්පතිවරු ගුරු විදුහල්පතිවරු මේ වෙනකොට ගැහිලා සූදානම් වෙලා අවසానයි කියන එක අපි පැහැදිලිව කියනවා ඒ නිසා මර්ධන ඉදිරිපත් ඉදිරියට දාගෙන කොරෝනා ඉදිරියට දාගෙන මේ කටයුත්තෙන් බැහැර වෙන්නට උත්සාහ ගන්න එපා ආණ්ඩුව කොරෝනා කියලා මෙවැනි වසංගතයක් තියෙනවයි කියලා ආණ්ඩුව ආණ්ඩුවේ කරන කිසිම වැඩක් ආණ්ඩුව නතර කරලා නැහැ සැනකෙලි නතර කරලා නැහැ උත්සව නතර කරලා නැහැ ආණ්ඩුවේ මැති ඇමතුරු ගන්න වරප්‍රසාද නැති කරලා අඩු කරගන්න නැහැ ගිය අවුරුද්ද ඇරියසුත් එක්කව වැඩි කරගත්තා ඒ නිසා බොරු රැවටිලි චාටු බස් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළුව ඔවුනුත් ආණ්ඩු කරා පරිවාස ආණ්ඩුවක් ඇතුළේ හිටියා ඔවුනුත් ඔවුනුත් මේකට විසඳුමක් ඉදිරිපත් කළේ නැහැ. දැන් කිමුල් කනුදුරු හෙරුවට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ මන්ත්‍රීවරු මේ ගැටලුව මෙතෙක් දුරටගෙන ආ එහෙම පිළිබඳව කොන්දේසි විරහිතව වග කියන්න ඕනේ. කොන්දේසි විරහිතව වග කී යුතුයි. ඒ නිසා කොයිම ආකාරයේ දේශපාලන වාසියක් මේ ගුරු විදුහල්පති වැටුප් අරගලය තුලින් වෘත්තීය සංගමයක් හෝ වෙන කිසිම කණ්ඩායමක් ලබා ගන්නට උත්සාහ ගන්න එපා ඒ නිසා තමයි අවුරුදු 24ක් මේ අරගලය මොට වෙලා දිය වෙලා ගිහිල්ලා මේ විශ්වවිද්‍යාලයට අපි ලක් වෙන්න සිද්ධ වුණේ අපි නිර්පාක්ෂිකයි අපි කිසිදු වෘත්තීය දේශපාලන පක්ෂයකට බැඳීමක් ඇතිව කටයුතු කරන්නේ නැහැ ඒක අපි කණ්ඩායමක් හැටියට වැටුප් විෂමතාවයට එරෙහි ගුරු විදුහල්පති ජාතික එකමුතුව අපි පැහැදිලිව කියා සිටිනවා ඒ නිසා ආරම්භ කරන මේ විරෝධතා පාගමන අපි ආරම්භ කරන්නේ අද දවසේදී ආණ්ඩුව අපිට ලබා දෙන පිළිතුරත් එක්කයි ඒ නිසා නැවතත් අපි අවධාරණය කරනවා පැලැස්තර එපා රැවටිලි එපා පැහැදිලි සාධාරණ විසඳුමක් ලබා දෙන්න අපි කියනවා ආණ්ඩුව මේ වෙනකොට ඉදිරිපත් කරලා තිබෙනවා වාර්තාවක් අමාත්‍යාංශ ලේකම්වරු හත් පස් දිනකින් යුක්ත අතිරේක ලේකම්වරු පස් දිනකින් යුක්ත වාර්තාව ඒ වාර්තාවේ අඩංගු
ඇතැමැතම් සුළු කාරණා හැරුණු කොට සමස්තයම පිළිගැනීමට සියලුම ආණ්ඩුවේ වෘත්ති සමිතියත් එක්ක සියලුම වෘත්ති සමිතිය එකඟ වෙලා තියෙනවා. එහෙනම් අපි කියන්නේ වෘත්ති සංගම්ම හැටියට අපේ ඉල්ලීම නෙවෙයි ආණ්ඩුව විසින් මේ ආණ්ඩුව පත් වුණායින් පස්සේ මේ ඇමතිවරු පත් කරපු කමිටුවකින් ගෙන ආපු මේ විසඳුම් යෝජනාවලිය අපට ලබා දෙන්න එය අපිට සාධාරණ විසඳුමක් හැටියට සුළු ගැටලු ඉවත් කරගත්තයින් පස්සේ පිළිගන්නට පුළුවන් බව මේ අවස්ථාවේ අපි ප්‍රකාශ කර සිටිනවා. අපි ඓතිහාසිකව ගත්තොත් ආණ්ඩු හැසිරලා තියෙන්නේ කොහොමද කියලා අපි ක්‍රියාකාරී වෙච්ච දැනුම් තේරුම් ඇති කාලයක ඉඳන් මොනවා හරි ඉල්ලීමක් එනකොට ආණ්ඩුව ඒකට ඇහුම්කන් දෙනවා වෙනුවට ආණ්ඩුවට සාධාරණ හේතුවක් ඉදිරිපත් කරනවා. පහුගිය කාලයේ පුරාම කවුරු හරි පාරට බැලලා මොනවා හරි ඉල්ලුවොත් මොකද කිව්වේ? යුද්ධයක් තියෙන වෙලාවක මේව කරන්න බැහැයි කියලා කිව්වා. ඒ වගේම ගම් වතුරක් තියෙන වෙලාවක මේ 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 නියගයක් තියෙන වෙලාවට ආණ්ඩුවට මොනවා හරි හේතු තියෙනවා සාධාරණ ඉල්ලීම් යටපත් කරන්න. අපි අහන්නේ මේ රටේ අවුරුදු 30ක් තිබ්බ යුද්ධය ඊට පස්සේ දැන් අවුරුදු 2ක් තියෙනවා මාස 18ක් වෙනවා කොරෝනා වසංගතයට අපි පැහැදිලිව අහනවා ආණ්ඩුව පැත්තෙන් මොනවද කරලා තියෙන කැපකිරීම මේ කොරෝනා වසංගතයත් ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ පරිවැඩි කරගත්තා වාහන ගේන්න එල්සී ඕපන් කරා ජනතා විරෝධී මැද නැති කරගත්තට ඒ වගේ ආණ්ඩුව විශාල ව්‍යාපෘති सिद्ध करगने यमीन पावती मैतिवर्ण तीन सूदाण मैतिवर्ण तीब्ब एकावस्था खोरोना किला तमंग वरप्रसाद कपकरा यटकरा आंडु दशम किंगो परमादर्शिया मेरटे जनता वर्दी ने कोरोना हिंद अभी मे सटन अत्यो हेमदेम आंडु कोरोना तीयागा आंडु उत्तर युद्धे हिंगा के तुआले करे दें कोरोना हिंगे तुआले बावट पत्गन हेमदे जनता पत्न देवा उल्टीनवा कोरोना कोरोना मगुल के अक्वत कोरोना हेब ओन गे मगुल के वाल ओण विधीट का मलगे वाल आवत कोरोना तुंड मन अनी मलगे वाल रोड शो वगे तम पवत्न की पड़ वड़की पार्लमेंट पड़ी वड़कर तोट ये वरप्रसाद भुक्ति तमंट मेति अमतिर पक्ष विपक्ष वैदिक त्वरव रटन विपत्ति अग्ने रटे जनता वगे गुरुवरुंगे विधुअलपति वरुंगे साधारण प्रश्न अक्की आंडूड की आंड बोहो दुग्ञन रटे साली ने डोलर ने मेवा कील मेन बल गाँव सुरपूर अक्नवे एनी सापीनवा गुरु मे पुरु लबादीनवा सौभाग्य दैक्मे पैदल सदाहन कलतीनो मे विसीधुम एट समगामी सिंधु किदिपत्लाती एनी सा अपी कमती रटवेन कपकिरी करा ओनेकार हई नेरुला गांधीलाकरा वगे फलवेन नायक परमादर्शी वेला अपेन वना कपकिरी करांड अपी वेटपुना ओनम विलावक अपी कपकरांड मुलु वेटपुना रटवेन कपकरांड अपी सूदान एनी सा अपी वेटु वेडिवीमा किल्लाने नह अपी इल्लाने अपीट लबा दिए युतु अपीट हिमी वेटुप वितराय एनिसा अपी किसीम अवस्था वेडि वेटु पेडि करन्न कियला सा असाधारण विदिर अपी इल्लीम करन्ने नह मे अवस्थाय अपी कियान्ने 24 क पुरा कियपु एकम दे मे अपीट हिमी साधारण नियमित दिए युतु लबा दिए युतु अपेट अयितियक् वेच्च अपे वेटुप लबा देन्न द न्यूज रिपोर्टर वारणेन्तर अपक्षपाती वार्ताकरणय.